කැනඩාව ගැන මීට පෙරත් AIPP ප්‍රෝග්‍රෑම් එකක් කරා වීඩියෝ එකක් කරා. හැබැයි 2022 වෙනකට අලුතෙන් ගොඩක් කාරණා වෙනස් වෙලා තියෙනවා. දැන් අලුත් සිස්ටම් එකක් ටෙම්පරරි වර්ක් වීසා එකක් කියන එක අවිත් තේනවා. ඒක ඉතා හොඳ කාර්යයක්. මොකද කැනේඩියන් කම්පැනි එකට හැකියාවක් ලැබෙනවා මේ වෙනකට කෙනෙක්ව පරීක්ෂා කර බලලා කැමතිනම් ඔහුට ජොබ් ඔෆර් එක දීර්ඝ කරන්න. මේ නිසා ලොකු අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලාංකිකයන් හට කැනඩාවේ ජොබ් ඔපර්චුනිටි එකක් හොයාගෙන PR එකක් ඇප්ලයි කරන්න. මේ PR එක ඇප්ලයි කරන්න නම් ඔබ ඉස්සෙල්ලාම කැනඩාව තුල ජොබ් ඔපර්චුනිටි එකක් හොයාගන්න ඕන. ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියන එක ඔබ විමර්ශනය කරන්න. ඔබගේ ක්වොලිෆිකේෂන් හරියට ගොනු කරලා. ඔබ ජොබ් ඔෆර් එකක් හොයාගත්තොත් බොහෝ දුරට මේක සාර්ථක කරයි. හැබැයි මතක තබාගන්න කැනඩාවේ ජොබ් ඔෆර් එකක් හොයාගන්නවා කියන්නේ ලේසි දෙයක් නොවන විදිය. ඔබ තනියම නිසා මේක තරවකාරී මාර්ගයෙන් ජොබ් ඔෆර්ස් හොයාගන්න යන්න එපා. ඒක බොහෝ විට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපි ඔබට කියන්නේ ඔබට තනියම මේ ජොබ් ඔෆර්ස් හොයාගන්න හැකියාවක් තිබෙනවා. ඒක තියෙන්නේ ඔබට ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕන, ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕන. එහෙම වුණොත් ඔබට මේකෙන් මහඟු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ ගැන අධ්‍යයනය කරන්න අපි මේ සඳහා ඉදිරියේදී තව වීඩියෝ කීපයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 2022 අලුතෙන් ආන නීති පද්ධතිය අපි ඔබට මේ ආකාරයෙන් පැහැදිලි කරනවා. මේ වීඩියෝ අවසානෙත් බලන්න. හැබැයි ඔබට තේරුම් ගන්න අපහසු නම් අපිට ඔබට කියන්න පුළුවන් ඔබට යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔබට WhatsApp link message එකක් දාන්න අපිට ඔබට නොතේරෙන තැන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් 2022 අලුතෙන්ම ලොන්ච් වෙච්ච ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන තමයි මේ වීඩියෝ එක පුරාම අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මීට කලින් AIPP එක, එමත් නැත්නම් ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් එක කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒ වගේම ඒක 2021 දෙසැම්බර් 31 වෙනිදායි අවසන් වුණා. ඉතින් මේ තියෙන්නේ AIP එක, එහෙමත් නැත්නම් ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක. මේක අදාළ වෙනවා ඊළඟ අවුරුදු කිහිපේ පුරාවටම. ඇත්තටම මේක පර්මනන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් එක නම් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථකද නැත්නම් මේක අසාර්ථකයිද කියලා බලන්න ක්‍රියාත්මක කරපු පයිලට් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වුණාට මේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් කියන එක පර්මනන්ට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඒගොල්ලෝ හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට ඩෙඩ්ලයින් එකක් නැතුවම AIP එකට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක මගින් ඔයාලට ඇප්ලයි කරන්න හැකියාව තියෙන්නේ ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4 පර්මනන්ට් රෙසිඩෙන්සි එක, එහෙමත් නැත්නම් වීසා එකක් සඳහා විතරයි. ඉතින් මම මෙතන පෙන්නලා තියෙනවා ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4 මොනවද කියලා. නිව් බ්‍රන්සික්, නොවා ස්කොෂියා, ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් වගේම නිව්ෆවුන්ඩ්ලැන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝ කියන ප්‍රොවින්සස් 4 තමයි ඇට්ලැන්ටික් කැනඩා වලට අයිති වෙන්නේ. ඉතින් මම මෙතන පොඩි මැසේජ් එකක් දාලා තියෙනවා. කලින් තිබ්බ AIPP වැඩසටහන 2022 ජනවාරි පළවෙනිදා වෙනකොට අවසන් වුණා. ඒ වගේම අලුත් වැඩසටහන 2022 ජනවාරි පළවෙනිදා ලොන්ච් වුණා. හැබැයි ඉතින් ඒකට ඇප්ලිකේෂන් බාරගන්නේ, ඒ කියන්නේ මේ අලුතෙන් ලොන්ච් වෙලා තියෙන AIP එකට ඇප්ලිකේෂන් බාරගන්නේ නම් 2022 මාර්තු 6 වෙනිදා ඉඳන්. ඉතින් ඔයාලට මාස දෙකකට අධික කාලයක් තියෙනවා මේ AIP එකට අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියන එක හරියටම ක්ලැරිෆයි කරගෙන ඒකට අවශ්‍ය විදිහට ලෑස්ති වෙලා සාර්ථක ඇප්ලිකේෂන් එකක් මගින් AIP එකට ඇප්ලයි කරන්න. ඉතින් මේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම් මෙන්න මේ තියෙන ක්‍රයිටීරියාස් 4 ඔයාලට තියෙන රික්වයර්මන්ට් සම්පූර්ණ වෙන්න ඕනේ. ඔයාලට තියෙන්න ඕනේ ක්වොලිෆයිං වර්ක් එක්ස්පීරියන්ස් එකක්, ඒ වගේම এডুকেෂනල් රික්වයර්මන්ට්ස්, ඒගොල්ලෝ පෙන්නලා තියෙන රික්වයර්මන්ට්ස් ටික අචීව් කරලා තියෙන්න ඕනේ. ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ඒගොල්ලෝ වෙන වෙනම NOC කැටගරි එකට අනුව පෙන්නලා තියෙනවා. ඒව අචීව් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට ෂෝ මනි එකකුත් තියෙන්න ඕනේ. ඉතින් ඔයා ග්‍රැජුවේට් කෙනෙක් නම්, එහෙම නැත්නම් ස්කිල්ඩ් වර්කර් කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ AIP පාත්වේ එක හරහා කැනඩාවල PR එකට ඇප්ලයි කරන්න. ඉතින් මේගොල්ලෝ සඳහා තියෙන පාත්වේස් එකිනෙකට ටිකක් වෙනස් වෙනවා. AIP එක ඇප්ලයි කරන්න තියෙන්න ඕනේ රික්වයර්මන්ට්ස් යටතේ පළවෙනි එක තමයි ක්වොලිෆයිං වර්ක් එක්ස්පීරියන්ස් එකක් කියන එක. ඉතින් මේ ක්වොලිෆයිං වර්ක් එක්ස්පීරියන්ස් එකක් කියන එක ඒගොල්ලෝ අර්ථ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම. පසුගිය අවුරුදු 5 ඇතුළත ඔබ අවම වශයෙන් පැය 1560ක්වත් වැඩ කළා තියෙන්න ඕනේ. ඉතින් ඔයාට මේ ගාන ඇචීව් කරගන්න පුළුවන් අවුරුද්දකදී ඔයා සතියකට පැය 30 ගානේ වැඩ කරලා තියෙනවා නම්. ඉතින් මේ අවර්ස් ගාන කැල්කියුලේට් කරන විදිහ අනුව ඔයාට කවුන්ට් කරන්න පුළුවන් ඔයා පාර්ට් ටයිම් සහ ෆුල් ටයිම් වැඩ කරපු ඕනම පැය ගාණක්. හැබැයි ඔයාට
ඒ පැය ගන්න සඳහා යම් ගෙවීමක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ volunteer work එකක් ඔයාට මෙන්න මේ පැය ගන්නට එකතු කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයා self employed වෙලා හිටියා නම් ඒ කියන්නේ ස්වයං රැකියාවක් නම් ඔයා කරමින් හිටියේ අන්න ඒ පැය ගන්නත් ඔයාට මේකට එකතු කිරීමේ හැකියාවක් නැහැ. කැනඩාව ඇතුළත student කෙනෙක් විදිහට හරි එහෙම නැත්නම් work visa එකකින් හරි ඉඳගෙන වැඩ කරා නම් ඒක issue එකක් නැහැ. ඔයාට ඒ පැය ගන්න apply කරන්න පුළුවන් මේ count එකට student visa එකක් හරි work visa එකක් හරි නැතුව visit visa එකකින් වගේ ගිහිල්ලා නම් වැඩ කරලා තියෙන්නේ ඒක legal නැහැ. එතකොට ඒක ලීගලි ඕතරයිස්ඩ් වර්ක් එකක් නොවන නිසා ඔයාට විසිට් වීසාවකින් ගිහිල්ලා කරපු ජොබ් එකක් නම් මේ පැය ගන්නට එකතු කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න ගමන් part time වර්ක් කරලා තියෙනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වර්ක් කරන්න පුළුවන් සතියකට පැය 20යි ලීගල් විදිහට. ඉතින් ඔයාට ඒ වර්ක් අවර්ස් ගන්න එක්සීඩ් කරලා එකතු කරන්න බැහැ මේකට. ලීගලි පැය 20ක් සතියකට වර්ක් කරලා අන්න ඒ ආදාළ පැය ගන්න විතරක් ඔයාට එකතු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ මේ ඔයාගේ qualifying work experience එක NOC එකට එහෙමත් නැත්නම් National Occupational Classification එකට අදාළ skill level එකකට අදාළ වෙන work experience එකක් වෙන්නත් ඕනේ. NOC එක එහෙමත් නැත්නම් National Occupation Classification එක ගැන මම මීට කලින් videos කිහිපයකදීම ඔයාලට කියලා තියෙනවා. හැබැයි මම මෙතන පොඩි summary එකක් ගෙනලා තියෙනවා. NOC skill type 0 කියන්නේ management jobs. ඒ කියන්නේ restaurant manager, mine manager වගේ management jobs. NOC skill level A කියන්නේ ඔයාට ඒ අදාළ job එක කරන්න degree qualification එකක් මගින් හැකියාව ලබා දෙනවා නම් අන්න ඒක NOC skill level A job එකක්. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්, ඩෙන්ටිස්ට් කෙනෙක්, ආකිටෙක්ට් කෙනෙක් වගේ job එකක් NOC skill level A එකට තමයි අදාළ වෙන්නේ. ඉතින් NOC skill level B කියන්නේ technical job එකක්. මේක කරන්න ඔයාට technical trade certificate එකක් අවශ්‍යයි. chef කෙනෙක්, electrician කෙනෙක්, plumber කෙනෙක් වගේ job එකක් මේකට තමයි අයිති වෙන්නේ. NOC skill level C ගැන කතා කරොතින් මේ සඳහා ඔයාට විශේෂයෙන්ම ඩිග්‍රී එකක් හරි, ඩිප්ලෝමා එකක් හරි ඒ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. high school certificate එකක් සහ ඒ අදාළ job එකට අදාළව සති කිහිපයක එහෙමත් නැත්නම් මාස කිහිපයක ට්‍රේනින් එකක් මගින් ඔයාට මේ ජොබ් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්වර්ස් ලා, ඉන්ඩස්ට්‍රියල් බුචර්ස් ලා වගේ ජොබ්ස්. ඉතින් ඒක අදාළ වෙන්නේ NOC skill level C එකට. ඔයා AIP එකට ඇප්ලයි කරන්නේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවෙට් කෙනෙක් වශයෙන් නම් ඔයාට මෙන්න මේ කියලා තියෙන රික්වයර්මන්ට්ස් ටික තියෙනවා නම් ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක ගැන කැනේඩියානු රජය විසින් සලකා බලන්නේ නැහැ. ඉතින් මෙතන මේ තියෙන රික්වයර්මන්ට්ස් ටික අපි මොනවද කියලා බලමු. මුලින්ම ඔයා අවුරුදු දෙකකවත් අධ්‍යාපනයකින් පස්සේ තමයි ඔය අදාළ ඩිප්ලෝමා එක එහෙමත් නැත්නම් ඩිග්‍රී එක ට්‍රේඩ් සර්ටිෆිකේට් එක ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඩිප්ලෝමා එක, ඩිග්‍රී එක එහෙමත් නැත්නම් ට්‍රේඩ් සර්ටිෆිකේට් එක රෙකග්නයිස් පෝස්ට් සෙකන්ඩරි ඉන්ස්ටිටියුෂන් එකකින් ලබාගත් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ඉන්ස්ටිටියුෂන් එක ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4න් එකක පිහිටා තියෙන එකක් වෙන්නත් ඕනේ. ඔයා ඉගෙනගෙන තියෙන්න ඕනේ ෆුල් ටයිම් කෝස් එකක්. ඔයා පාර්ට් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගත්තා නම් ඒක මේක සඳහා ඇඩ් කරන්න හැකියාවක් නැහැ. ග්‍රැජුවේෂන් එකට කලින් ගත වූ අවුරුදු දෙක තුළ ඔයා අවම වශයෙන් මාස 16ක්වත් මෙන්න මේ තියෙන ඇට්ලැන්ටික් ප්‍රොවින්ස් එකක ජීවත් වෙමින් තමයි ඔයාගේ අධ්‍යාපනය හදාරලා තියෙන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් තියෙනවා ඔයා මේ එඩියුකේෂන් එක ලබා ගනිද්දී ඔයාට වැලිඩ් පර්මිට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් වීසා එකකින් ඉඳලා ලබාගත් අධ්‍යාපනයක් තමයි මේ සඳහා ඇතුළත් කරන්න පුළුවන්. ඉලීගලි විදිහට කැනඩාවේ රැඳී සිටමින් ලබාගත් අධ්‍යාපනයක් මේ සඳහා ඇතුළත් කරන්න හැකියාවක් නැහැ. ඉන්ටර්නැෂනල් ග්‍රැජුවෙට් රික්වයර්මන්ට්ස් ටික දැක්කට පස්සේ ග්‍රැජුවෙට් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ එතකොට ග්‍රැජුවෙට් වෙලා තියෙන්නේ ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4න් එකකත් නෙමෙයි. එතකොට මම ඉගෙනගෙන තියෙන්නේ මෙතන තියෙන ලිස්ට් එකේ තියෙන යුනිවර්සිටි එකකින් නෙමෙයි නම් ඒ කියන්නේ පෝස්ට් සෙකන්ඩරි ඉන්ස්ටිටියුෂන් එක මෙතන ලිස්ට් එකේ දාලා තියෙන යුනිවර්සිටි එකක් නෙමෙයි නම් කොහොමද මට මේක ඇප්ලයි කරන්න බැරි වෙයිද ඉන්ටර්නැෂනල් ග්‍රැජුවෙට් කෙනෙක් විදිහට AIP එක ගන්න බැරිද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. අතට මෙතන කියලා තියෙන්නේ ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඔයාට ඇප්ලයි කරන්න නම් ඉන්ටර්නැෂනල් ග්‍රැජුවෙට් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම මේ ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4න් එකක ඒගොල්ලෝ කියලා තියෙන යුනිවර්සිටි එකකින් ග්‍රැජුවෙට් වෙලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. මෙතන ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඇට්ලැන්ටික් ප්‍රොවින්සස් 4න් එකක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන ඉන්ස්ටිටියුෂන් එකකින් ග්‍රැජුවෙට් වෙලා තියෙනවා නම් ඔයා වර්ක් එක්ස්පීරියන්ස් වලින් ඒ කියන්නේ මේ සඳහා අවශ්‍ය වෙන ක්වොලිෆයිං වර්ක් එක්ස්පීරියන්ස් රික්වයර්මන්ට් එකෙන් එක්සෙම්ෂන් එකක් ගන්න පුළුවන් කියන එක විතරයි. ඉතින් ඔයා ඉගෙනුම ලැබලා තියෙන්නේ ඇට්ලැන්ටික් ප්‍රොවින්ස් 4න් එකකත් නෙවෙයි නම් ඒ අදාළ ඉන්ස්ටිටියුෂන් එකකත් නෙමෙයි නම් ඒ වුණාට ඔයා මීට කලින් මම සඳහන් කරපු ක්වොලිෆයිං වර්ක් එක්ස්පීරියන්ස් ටික ෆුල්ෆිල් කරලා තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා ඉන්ටර්නැෂනල් ග්‍රැජුවෙට් කෙනෙක් විදිහට ඇට්ලැන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක සඳහා ඇඳුම් කරන්න.
ඉතින් ඊළඟට තියෙන රික්වයර්මන්ට් එක තමයි ඔයාගේ এডুকেෂනල් රික්වයර්මන්ට් එක. ඉතින් ඔයා ග්‍රැජුවේට් කෙනෙක් වුණත් ස්කිල්ඩ් වර්කර් කෙනෙක් වුණත් මේ මූලික අධ්‍යාපනික සුදුසුකම් ටික ඔයාට තියෙන්න ඕනේ. අවම වශයෙන් ඔයාට සීනියර් හයි ස්කූල් සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ ක්‍රමයට බැලුවොත් A levels කරලා තියෙන්න ඕනේ. ඉතින් මෙතන විස්තර පොඩ්ඩක් තියෙනවා මේ ගැන කොහොමද මේක හරියටම අර්ථ දක්වලා තියෙන්නේ ඔයාගේ এডুকেෂනල් රික්වයර්මන්ට් එක කියලා. හැබැයි ඉතින් අපි වගේ ඔෆ්ෂෝ කට්ටියට මේක එහෙම අදාළ වෙන්නේ නැහැ. මේකෙදි අපි කරන්න ඕනේ කෙලින් ECA එකක්. එහෙමත් නැත්නම් এডুকেෂනල් ක්‍රෙඩෙන්ෂල් ඇසෙස්මන්ට් එකක් මගින් ඔයාගේ සියලුම තියෙන අධ්‍යාපනික සුදුසුකම් ටික ඉවැලුවේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ECA සර්ටිෆිකේට් එක ඔයා ඇප්ලයි කරනකොට AIP එක සඳහා ඒකත් එක්ක පෙන්වන්න ඕනේ කැනේඩියන් රජයට. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාගේ এডুকেෂනල් වැලුවේෂන් එක ඒගොල්ලෝ බලා ගන්නවා. ඉතින් ඒ නිසා අපිට මම මෙතන සම්පූර්ණයෙන් මේක විස්තර කරන්න යන්නේ නැහැ. ECA එක කියන්නේ ඔයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් කැනේඩියන් এডুকেෂන් ලෙවල්ස් වලට සංසන්දනය කරන වර්තාවක් නිසා. ඉතින් ඒක ගැන මම මීට කලිනුත් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඒ වගේම මේ ECA එක ගන්නකොට ඔයා මතක තියාගන්න ඕනේ ඔයා ඉමිග්‍රේෂන් පර්පස් සඳහා තමයි මෙන්න මේ ECA එක ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට තියෙන වැදගත් දෙයක් ගැන. ඒක තමයි ඔයාගේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. ඉතින් බොහෝ දෙනා මේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක පෙන්වන්නේ ඉංග්‍රීසි භාෂා විභාගයකට පෙනී සිටලා ඒකේ අදාළ මාක්ස් ග්‍රැබ් කර ගැනීම මගින්. ඉතින් මම ෆ්‍රෙන්ච් එක්සෑම් එක ගැන ඒ නිසා මෙතන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාගේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ඔයාගේ NOC කැටගරි එක බේස් වෙලා තමයි හැදිලා තියෙන්නේ. කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාක් එක මගින් තමයි ඔයාගේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඔයාගේ NOC එක NOC skill type 0 හරි NOC skill level A සහ B හරි නම් ඔයාගේ කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාක් එක එහෙමත් නැත්නම් CLB එක පහක් වෙන්න ඕනේ කියලා. ඊළඟට තියෙනවා මෙතන ඔයාගේ NOC එක NOC skill level C නම් ඔයාගේ කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාක් එක හතරක් වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ වගේම මෙතනදි මතක තියාගන්න ඕනේ IELTS හරි TOEFL හරි TOEIC හරි ඒ වගේ exam එකකින් මේ වාගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක පෙන්නකොට ඔයාගේ ඉංග්‍රීසි ටෙස්ට් එක එක්ස්පයර් වෙච්ච එකක් වෙන්න බෑ. ඒ කියන්නේ අවුරුදු දෙකකට වඩා පැරණි ඉංග්‍රීසි ටෙස්ට් එකක් ඔයාට මේ සඳහා සබ්මිට් කරන්න බෑ. සාමාන්‍යයෙන් IELTS TOEFL ඒ වගේ ඕනම එක්සෑම් එකක වැලිඩිටි පීරියඩ් එක තියෙන්නේ අවුරුදු දෙකක් පමණයි. ඉතින් මම දන්නවා කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාක් කියලා කිව්වට ඔයාලට IELTS කෝ එකක් ගැන කියනවා වගේ ඒක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මම මෙතන ටෙස්ට් කෝ ඉක්විවලන්සි චාට් එකක් වෙනම දාලා තියෙනවා. ඇත්තට මේකත් මම කැනේඩියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකෙන් තමයි ගත්තේ. මේ සියල්ලම කැනේඩියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ විස්තරවල ස්ක්‍රීන්ෂොට්ස් වලින් තමයි මම මේ ස්ලයිඩ්ස් හදලා තියෙන්නේ. ඉතින් මම මෙතන හයිලයිට් කරලා තියෙනවා CLB ලෙවල් 5 සහ 4 කියන ඒවා ටික. එතකොට සාමාන්‍යයෙන් අපි පෙනී සිටින IELTS exam එකකට නිසා මම මෙතන IELTS වලට සම්බන්ධ CLB equalization එක විතරයි දාලා තියෙන්නේ. ඔයාට CLB level 5 achieve කරගන්න නම් IELTS general exam එක සඳහා reading 4යි writing 5යි. එතකොට listening වලටත් 5ක් ඕනේ, speaking වලටත් 5ක් achieve කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් overall score එක 5ක් හෝ 5 මාරක් ගන්න each band උත් 5ක් වගේ ගත්තා නම් ඔයාට මේ CLB level එක 5ක් විදිහට achieve කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට CLB level එක 4ක් නම් අවශ්‍ය වෙලා තියෙන්නේ ඔයාට රීඩින් වලට 3.5ක්, රයිටින් වලට 4ක්, ලිස්නින් වලට 4.5ක් සහ ස්පීකින් වලට 4ක් වශයෙන් ලබා ගත්තා නම් ඔයාට CLB level 4 එක achieve කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේකෙදි valid වෙන්නේ general IELTS විතරයි. ඔයාගේ academic IELTS result එක මේ සඳහා බලංගු වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන requirement එක වෙන showing funds ගැන. ඉතින් මොකද්ද මේ showing funds කියන්නේ කියලා ඇහුවොතින් මෙතනදී කැනේඩියානු රජය මගින් බලාපොරොත්තු වෙනවා ඔයාට පෙන්නන්න හැකියාව තියෙයි කියලා ඔයාට සහ ඔයත් එක්ක මයිග්‍රේට් වෙන කට්ටියට ජීවත් වෙන තරම් අවශ්‍ය මුදල් ඔයාගේ ගාව තියෙනවා කියන එක. ඉතින් මේක බේස් වෙන්නේ ඔයාගේ පවුලේ ප්‍රමාණය මත. ඒ කියන්නේ ඔයාගේ පවුලේ ඉන්න සමාජිකයන් ප්‍රමාණය මත තමයි මෙන්න මේ සෙටල්මන්ට් ෆන්ඩ් එක ඔයා පෙන්නන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයාට මේ සල්ලි කාගෙන්වත් බරෝ කරලා, ඒ කියන්නේ කාගෙන් හරි ණයට ඉල්ලගෙන ඒ වගේ ගන්න බෑ. ඒ වගේම පවුලේ කෙනෙක් ඔයාගෙන් සපෝට් එක ලබන, ඔයා විසින් පෝෂණය කරන කෙනෙක් ඔයා කැනඩාවට එක්කගෙන එන්නේ නැතුව එයාව ශ්‍රී ලංකාවට කවතුර තියලා නැ යන්නේ ඒ කෙනාටත් අදාළව ඔයා ෂොවින් ෆන්ඩ් එක පෙන්වන්න ඕනේ. ඉතින් ඒ අනුව ඔයාගේ ෆැමිලි එකේ සයිස් එකට සල්ලි පෙන්වන්න ඕනේ ප්‍රමාණය කොච්චරක්ද කියන එක කැනේඩියන් ගවර්න්මන්ට් සයිට් එකේ දාලා තියෙනවා. මම ඊළඟ ස්ලයිඩ් එකේ මේ ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඉතින් මෙතන දාලා තියෙනවා එක් එක් ෆැමිලි මෙම්බර් කෙනෙක් සඳහා ඔයා කොච්චරක් ෂෝ මනි එකක් පෙන්වන්න ඕනද කියලා. මේක කැනේඩියන් ඩොලර්ස් වලින් තමයි දාලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක අදාළ වෙන්නේ 2022 ජනවාරි මාසෙ තමයි. මම මේ වීඩියෝ එක කරන්නේ මේක කාලෙන් කාලට අප්ඩේට් වෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක
බලන්න තව අවුරුද්දකට විතර පස්සේ නම් එතකොට ඔයා මේ ස්ලයිඩ් එක දිහා විතරක් බලලා හරියන්නේ නැහැ. කැනේඩියන් ගවර්න්මන්ට් සයිට් එකට ගිහිලා බලන්න ඒ වෙනකොට අදාළ අප්ඩේටඩ් වැලියු එක කීයද එතන දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන එක මෙම්බර් කෙනෙක් ඉඳන් 7 දෙනෙක් වෙනකම්ම අවශ්‍ය ඩොලර් වැලියු එක දාලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ෆැමිලි එකේ මෙම්බර්ස්ලා 7 දෙනෙකුට වැඩිය ඉන්නවා නම් each family member ඩොලර් 890 ගානේ කැනේඩියන් ඩොලර්ස් වලින් ඔයා එකතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා AIP එක ඇප්ලයි කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් ඔෆර් එකක් අවශ්‍යයි රෙකග්නයිස්ඩ් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ජොබ් ඔෆර් එක ලබා ගන්නකොට මේ ජොබ් ඔෆර් එක තියෙන්න ඕන රික්වයර්මන්ට්ස් මොනවාද කියන එක ගැන කැනේඩියන් රජය විසින් වෙනම පෙන්නලා තියෙනවා. ඔයාගේ ජොබ් ඔෆර් එක ෆුල් ටයිම් ජොබ් එකක් වෙන්න ඕනේ. ඒ වගේම සීසනල් ජොබ් එකක් වෙන්න බෑ. ඒ කියන්නේ අවුරුද්ද එක කාලයකට විතරක් අවේලබල් ජොබ් එකක් සඳහා ජොබ් ඔෆර් එකක් ලබා ගැනීමෙන් ඔයාට AIP වලට ඇප්ලයි කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔයාගේ NOC කැටගරි එක NOC skill type 0 hari skill level A ho B නම් කැනේඩියානු රජය විසින් බලාපොරොත්තු වෙනවා ඔයාගේ ජොබ් ඔෆර් එක ලබා දෙන එම්ප්ලොයර් විසින් අවම වශයෙන් අවුරුද්දකවත් කාලයක් සඳහා ඔයාට කොන්ත්‍රාත් එකක් ලබා දෙයි කියලා. ඒ වගේම ඔයාගේ ජොබ් කැටගරි එක NOC skill level C නම් ඔයාගේ ජොබ් එකට end date එකක් තියෙන්නේ නැත්නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ කියන්නේ ඔයාට end date එකක් නැති කොන්ත්‍රාත් එකක් නොවන permanent job එකක් ලැබිලා තියෙන්න ඕනේ ඔයාගේ NOC skill type එක skill level C නම්. ඒ වගේම මෙතන දාලා තියෙනවා තවත් නර්සස්ලාට විතරක් අදාළ වෙන NOC categories ගැන. ඒ ටික ඉතින් ඔයාලට හැමෝටම අදාළ වෙන්නේ නැති නිසා මම වෙනම කියන්න යන්නේ නැහැ. ඔයා නර්ස් කෙනෙක් විදිහට නම් AIP එකට apply කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට මෙන්න මේ ටික අදාළ වෙන්න පුළුවන්. Canadian government website එක මගිනුත් ඔයාට තව විස්තර මෙන්න මේ specifically දාලා තියෙන දේවල් ටික ගැන දැනගන්න හැකියාව තියෙනවා. Canadian government website එකේ මේ පාර දාලා තියෙන AIP එක සම්බන්ධ විස්තර සහ කලින් දාලා තිබුණ AIPP එක සම්බන්ධ විස්තරවල මොනවා හරි වෙනසක් තියෙනවද කියලා ඇහුවොත් මේක ප්‍රධාන විදිහට ඔයාට දැනගන්න පුළුවන් වෙනසක් තමයි මේ NOC level එක ගැන ලොකු හැඳින්වීමක් මේ පාර AIP එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ගිය පාර මේ NOC එක ගැන ලොකු පැහැදිලි කිරීමක් තිබුණේ නැති නිසා ගොඩක් miscommunications වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්න පුළුවන් මේගොල්ලෝ මෙහෙම දාලා තියෙන්නේ. මොකද කලින් පාර එක වාක්‍යයක් මගින් දාලා තිබුණ දෙයක් මෙතන ලොකු grid එකක් විදිහට හදලා දාලා තියෙනවා. ඒ තමයි ඔයාගේ NOC level එකට අනුව වෙනස් NOC levels මගින් ඔයා ලබාගත් work experience ඔයාට අදාළ විදිහට දැනට තියෙන NOC level එක සඳහා add කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාලට මේක මෙහෙම කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ job category එක සහ ඒ අදාළ NOC level එකත් එක්ක tally කරලා බලනකොට ඔයාට තේරෙයි මෙන්න මේ විදිහට work experience tally කරලා ගන්න පුළුවන් කියන එක. ඉතින් මම මෙතන මේ grid එක දාලා තියෙනවා. මේ grid එක මේ විදිහටම Canadian government website එකෙත් දාලා තියෙනවා. ඉතින් AIP සම්බන්ධයෙන් Canadian government website එකේ බලනකොට ඒකේ අන්තිම හරේ තියෙනවා temporary work permit එකක් ගන්න පුළුවන් කියලා. ඒක optional විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් මම මෙතන අහන්නෙත් ඒක ගැන තමයි PR එක process වෙනකම් temporary work permit එකක් ගන්නවද කියලා. මේක ඔයා කැමති නම් ලබා ගන්න පුළුවන් දෙයක් අනිවාර්ය නැහැ. PR application එක submit කරාට පස්සේ ඔයාට පිළිතුරු ලැබෙනකම් ඔයාට පුළුවන් AIP සඳහා පමණක් වළංගු වෙන අවුරුද්දක වළංගු කාලයක් සහිත AIP සඳහා job offer එක ඔයාට ලබා දීපු employer ගෙන්ම ලබාගත් job offer එකක් සඳහා temporary work permit එකක් ලබා ගන්න. ඉතින් මේ requirements ටික හොඳට මතක තියාගන්න. මේක වළංගු කාලය අවුරුද්දක් විතරයි. ඒ වගේම මේ temporary work permit එක වළංගු වෙන්නේ AIP සඳහා ඇඳුම් කරන ඇඳුම් කරුවන් සඳහා පමණයි. ඒ වගේම ඔයාට AIP එකට apply කරන්න එක employee කෙනෙක්ගෙනුත් මේක සඳහා වෙනම employee කෙනෙක්ගෙනුත් job offers දෙකක් ලබා ගන්න බෑ. job offers දෙකම එකම employee කෙනෙක් යටතේ තමයි ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ temporary work permit එක grant උනා කියලා ඔයාගේ PR එක එහෙමත් නැත්නම් AIP එක හරියටම ලබා ගන්න පුළුවන් කියන එකට ස්ථිර කිරීමක් කරන්නේ නැහැ කොතනකදීවත්. මේ temporary work permit එක හම්බුනාට ඔයාගේ AIP එක reject වෙන්න හැකියාවක් තියෙනවා. මේ පාර දාලා තියෙනවා අලුත්ම දෙයක් settlement plan එකක් කියලා. ඉතින් මේ settlement plan එකක් ඕනෙද කියලා කවුරු හරි මගෙන් අහනවා නම් මම නම් කියන්නේ settlement plan එකක් එක්ක මේ process එකට apply කරන්න කියලා. ඉතින් මේ settlement plan එක කියන්නේ ඔයාලට nominal ලබා දෙන දෙයක්. කිසිම fee එකක් මේක සඳහා අය කරගන්නේ නැහැ. ඒ වගේම ඔයා දැනට කැනඩාවල ඉඳගෙන අයදුම් කරනවා වුණත් කැනඩාවලින් එළියේ ඉඳන් අයදුම් කරනවා වුණත් ඒ කියන්නේ ඔයා offshore applicant කෙනෙක් වුණත් ඔයාට මේ settlement plan එකක් සහ මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ settlement plan එකේ වැදගත්කම ගැන කිව්වොත් මේකෙන් කරන්නේ ඔයාට කැනඩා වලට ඇවිල්ලා settle වෙන්න යම් උපදෙස් මාලාවක් ලබා දෙන එක. ඒ වගේම මේගොල්ලෝ දාලා තියෙනවා ඔයාට job offer එකක් අවශ්‍ය වුණා කියලා මේ settlement plan provide කරන අයට contact කරන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ job offer සම්බන්ධයෙන් කිසිම වගකීමක් බාරගන්නේ නැහැ. එයාලගේ job එක තමයි ඔයාට කැනඩා වල settle වෙන්න settlement plan එකක් ලබා දෙන එක. ඉතින් වීඩියෝ එක අන්තිමට මම වැදගත් කරුණු කිහිපයක් ගැන මෙතන දාලා තියෙනවා. වර්තමාන AIP එකේ ඇප්ලිකේෂන් ෆී එක කැනේඩියන් ඩොලර් 1325
පහක් වෙනවා. Canadian government website එකේ AIP එක සම්බන්ධ page එකේ මුලින්ම දාලා තියෙනවා application fee එක මෙච්චරක් වෙනවා කියන එක. ඒ වගේම මේ application fee එකට යටින් දාලා තියෙනවා processing time එක මාස 12ක් හෙවත් අවුරුද්දක් වගේ කාලයක් මේ AIP එක process වෙන්න යනවා කියන එක. ඉතින් මේ processing time එක ගැන කිව්වොතින් එතන වෙනම link එකක් තියෙනවා. ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ application එකේ status එක ඒ වගේම ඔයා application එක දාපු විදිහ ඔයා submit කරපු documents අනුව ඔයාගේ application එක process වෙන්න කොච්චරක් කාල යනවද කියලා වෙනම customize කරලා බලා ගන්නත්. ඒ වගේම ඔයාගේ job offer එක ගන්නකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ designated employee කෙනෙක් මගින් තමයි ඔයාගේ මේ job offer එක ලබා ගන්න ඕනේ. Designated employee කෙනෙක් කියන්නේ කවුද කියන එක ගැන Canadian government website එකේ ලොකු පැහැදිලි කිරීමක් දාලා තියෙනවා. ඒ වගේම temporary work permit එක ඔයා ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ application එක යොමු කරාට පස්සේ ඒ කියන්නේ temporary work permit එක සඳහා ඔයාගේ application එක යොමු කරාට පස්සේ දින 90ක් එහෙමත් නැත්නම් මාස 3ක් ඇතුළත ඔයාගේ PR application එක submit කරන්න අවශ්‍ය වෙනවා.